thing I want කියලා පිළිගන්න හැමෝම අද මම කතා කරන්න යන මාතෘකාව ගොඩාක් සංවේදී මාතෘකාවක් මේක ඇත්තටම මම හිතනවා අද තමයි කාලෝචිතම දිනයක් මේ ගැන කතා කරන්න කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ කෙටි වීඩියෝ එකේ මම ඔබට කියන්න යන්නේ මේ ලෝකේ දැනට සිදුවෙමින් පවතින ආගමික කර්මයක් පිළිබඳව හැමදාමත් කතා කරනවා වගේ මම හැමදාම ඇත්ත කතා කරන කෙනෙක් ඉතින් මේ ලෝකේ ડોක්ටරින් කියන එක ගත්තොත් ડોක්ටරින් කියන එක යටතේ අපි කතා කරන ડોක්ටරින් තුනකට බෙදන්න පුළුවන් මේ ලෝකේ එකක් තමයි ක්‍රියේටිව් ડોක්ටරින් කියන එක ක්‍රියේටර් කියන එක කියන්නේ somebody has created the earth and the universe right and secondly scientific doctoring කියන එක ඒ කියන්නේ අපි විද්‍යාත්මක ක්‍රමය කියලා එක අපි හඳුන්වනවා ඒක එක පැත්තකින් අනිත් එකෙන් තමයි අනිත් එක තමයි existentialism කියන එක බුදුරජාණන් දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය සහ අභිධර්මයේ සහ මේ අරහෂ්ඨංග මාර්ගයේ හේතුඵලවාදයේ පිළිබඳව තියෙන ඊයය ධර්මයි ඉතින් ඕකෙන් මිනිස්සු අද මේ 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 මම මේ ගැන කතා කළ මේ මේ න්‍යායාත්මකව මේ ගැන කතා කළ මේ මම යම් කිසි පැත්තකට යමු වෙන්න හදන්නේ ලංකාවේ සහ දකුණු ආසියාතික කලාපේ සහ යුරෝපයේ දැනට වෙමින් පවතින දැනට කරමින් යන මේ ඉස්ලාම් කර්ණයේ සහ इस्लाम व्याप्तिवादे सह इस्लामिक फोबिया के निका इस्लामिक डायस्पोरा के निका ना दमक कथा करने आने सह एक अट वर्तमान ये दी एल्लेवी ये दी समाज ये सह गोली वेनस कम क्या ना मैं पढ़ी है दी में मैं कोपड़ करने आने में वीडियो देंगे अतर मैं गत्तो थे मैं इस्लामे सह क्रिश्चियानी अंतवादी तुरिन उगन्नवाने उनके फंडामेंटलिज्म में क्या विल्ला අන්තවාදය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි මූලධර්මවාදය ගැන කතා කරමු මූලධර්ම වලින් උගන්වන්නේ ක්‍රියේටිවිටි එකක් කියන්නේ කියන්නේ ක්‍රියේටිව් කවුරු හරි කෙනෙක් මේ ලෝකය මැව්වා සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මේ ලෝකේ මැව්වා කියන එක ඒක ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් හරි ඔවුන්ගේ පැත්තෙන් නමුත් බෞද්ධ දර්ශනයේ පැත්තෙන් ගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටික ධර්මයක් दृष्टि देवियान प्रश्न मिनीसुला තමයි මේ හැම දෙයකටම මුල් වෙලා තින්නේ කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. මොකද ආගම මුස්ලිම් ආගම සහ ක්‍රිස්තියානි කර්ණීය සහ ඔවුන්ගේ ව්‍යාප්තිය ව්‍යාප්තිවාදය පැතිරීමට ලෝකේ 15 වන ශතවර්ෂයේ සිට අද දක්වාම යුරෝපයේ සහ මේ මධ්‍යම ආසියාවේ සහ දකුණු ආසියාතික රටවල් වල ඒක ව්‍යාප්ත වෙන්න මූලික හේතුවක් විදිහට මා දකින්නේ විශේෂයෙන්ම මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේට කරන්න පුළුවන් මේ හැමදේම දෙවියන්ට කරන්න පුළුවන් දෙයියෝ හැමදේම ਸਰවබලධාරී කියලා නිකන් අපි හැමදේම දෙවියන්ට කරන්න පුළුවන් කියන එක මිනිස්සු ගත්තාම ඒක හරි ලේසි මිනිස්සුන්ට අදහන්නත් ලේසි ආය එතනින් එහාට හිතන්න දෙන්න දෙවියන් වහන්සේ විසින් හැමදේම කරයි කියලා ඕන් බලවත් වේ විශ්සේ විශ්වාස කරන නිසා ජනගහනයේ වශයෙන් ගත්තොත් වර්තමානයේදී ජනගහනයේ පැත්තරවත් මේ මම කියන්නේ අද තත්ත්වය මුස්ලිම් මිනිස්සු ලෝකෙ බිලියන 8 මාරක් නැත්තම් බිලියන 9කට කිට් වෙන මිනිස්සු ඉන්නවා. එතකොට මිනිස්සු 1.9ක් හෝ බිලියන 1.9ක්. ඒ කියන්නේ බිලියන 1900ක් හෝ මිලියන 2000ක් මේ ලෝකෙ මුස්ලිම් ජනතාව වාසය කරනවා. එතකොට ඒ පැත්ත එකේ මුස්ලිම් කරණේ වෙලා තියෙන එකේ දක්ෂතාවය තමයි අපි මේ දකින්නේ. එතකොට මේ මොන්ගේ තියෙන ideological movements ඓඩියොලොජිය ගත්තොත් මෙතන හැමදාම මෙතන වෙන්නේ මුස්ලිම් කරණේ වීමෙන් අන්‍යාගමික අන්‍යාගමිකයන් මුස්ලිම් මුස්ලිම් ආගමට ඕල් පරවා ගැනීම සහ ක්‍රිස්තියානි ආගම වලට ඔවුන්ගේ ව්‍යාප්තිවාදී සඳහා ඕල් මොකක් හරි කරලා
පෙන්තකොස්ත වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, සෙවන්තේ ඇඩ්වෙන්ටිස්ට් වෙන්න පුළුවන්, එතකොට ප්‍රොටෙස්ටන්ට් වෙන්න පුළුවන්, එතකොට ඇංග්ලිකන් වෙන්න පුළුවන්, මේ කවුරුනම් බයිබල් වෙන්න පුළුවන්, බයිබල් ස්ටඩිස් කරන කට්ටිය, එතකොට ෂියා මුස්ලිම්වරු වෙන්න පුළුවන්, බෝරා මුස්ලිම්වරු වෙන්න පුළුවන්, එතකොට සුෆි මුස්ලිම්වරු වෙන්න නම් මුස්ලිම්ගේ පැත්තේ සුනි මුස්ලිම්වරු විශේෂයෙන්ම තාම් භයානක ආකාරයට මේ මේ ආකාරයට අපේ අපේ ආගම අපේ ජාතිය මේ හැම එකක්ම ආක්‍රමණය කරමින් පවතිනවා. අපි යමු දැන් මධ්‍යකාලීන යුගයකට පොඩ්ඩක්. ඔබ දන්නවා සහ වර්තමාන යුරෝපය ගැන, ඉස්සල වර්තමාන යුරෝපය ගැන කතා කරලින්. ඔබ දන්නවා ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්වීඩනය සහ එංගලන්තය ප්‍රධාන රටවල් තුනක් ගැන අපි කතා කරමු. ඉස්සල්ල රුසියාව. රුසියාවේ 2050 වෙනකොට ගණනය කරලා තියෙනවා රුසියාවේ ජනගහනයේ 40% වපමණ මුස්ලිම් කර්ණයට පත් වෙලා ඉති කියලා. එතකොට ඔබ ගත්තොත් 2025 කියන්නේ ලබන අවුරුද්ද සහ ඊළඟ අවුරුද්ද 2028 වෙනකොට ප්‍රංශයේ අනිවාර්යයෙන්ම ප්‍රංශය කියන රටේ 25% 30% ජනගහනය ජීවත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු කියලා කියනවා. එතකොට 2050 2060 2070 වෙනකොට එතකොට අපි ජීවත් වෙන අතර නෑ ප්‍රංශය අනිවාර්යයෙන් මුස්ලිම් රාජ්‍යයක් බවට පත් වෙනවා. එංගලන්තයේ 2050 වෙන විට මේ යන ක්‍රමයට ගියොත් එහෙම එංගලන්තය දැන් 30% වශයෙන් ජනගහනය මුස්ලිම්වරු විදිහට ගණනය කරලා තියෙනවා. මම දන්නේ මේ තොරතුරු කොච්චරක් දුරට මොකද අපි ගිහිල්ලා ගණනය කරලා නෑනේ. එතකොට මේ තොරතුරු කොච්චර දුරට සාර්ථකද, මේ තොරතුරු කොච්චර දුරට නිවැරදිද කියන එක මම දන්නේ නැහැ. එතකොට එංගලන්තයේ 2050 හෝ 2070 වෙනකොට මුස්ලිම් රටක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන්ගේ පැත්තෙන් එක හොඳයි. මොකද එංගලන්තේ ලෝකෙට කරපු දේවල් සහ ඔවුන් ලෝකෙට කරපු විනාශය ගැන බලනකොට අන්‍ය ආගමකට හැරෙන එක එංගලන්තේ වගේ රටක් හිතා ගන්න පුළුවන් අපිට. එතනින් එහාට වෙන දේවල්. එතකොට ජර්මනිය ගත්තොත් ජර්මනියත් දැනට මුස්ලිම් කර්ණය වෙමින් පවතිනවා. 2070 වෙනකොට ජර්මනියත් මුස්ලිම් රටක් බවට පත් වෙයි කියලා බොහෝ විට විශ්වාස කරනවා. ඔබ දන්නවාද මොහමඩ් කර්ණ ගඩාෆි කියන පුද්ගලයා ජාතියක හතුරෙක් වුණත් ඔහු කිව්වා අපිට නිව්ක්ලියර් වෙපන්ස් නැතුව, අපිට තුවක්කු නැතුව, අපිට බෝම්බ නැතුව, අපිට ටෙරරිසම් ගෲප්ස් නැතුව අපිට මුළු රටවල් ලෝකේ යුරෝපේ ඔක්කොම ආක්‍රමණය කරන්න පුළුවන් එක ක්‍රමයකින්, එක දෙයකින්. මොකක්ද ඒ දේ? ගර්භාෂය, ජනතා ව්‍යාප්ති, මුස්ලිම් ආගම සහ මේ ව්‍යාප්තිවාදය තුළින් කියලා ඔහු තරයේ විශ්වාස කරනවා කියලා ඔහු හැඳින්වීමක් කරා. ඒතකොට ඒක අංක එක. එතකොට ඔබ වර්තමානයේ ගත්තොත් එහෙම ඇෆ්ගනිස්තානය සම්පූර්ණයෙන්ම දැනට අවුරුදු 1000කට 800කට විතර උඩදී මුස්ලිම් ආක්‍රමණ, මොගල් ආක්‍රමණ නිසා විනාශ වෙලා ගියා. අදටත් අෆ්ගනිස්තානයේ විශාල වශයෙන් දකින්නට පුළුවන් විහාර විහාරස්ථාන නටබුන්. එතකොට ඉරානය වගේ රටවල්, කලින් මුස්ලිම් තිබ්බ රටවල් මේ මොන් මේ කරපු ලෝකෙට කරපු විනාශය. මම මේ මූලධර්මවාදය සහ ව්‍යාප්තිවාදය සහ ඉස්ලාමයේ සහ ඉස්ලාම්කරණයේ පිළිබඳව මම මේ වීඩියෝ කරන්නේ. එතකොට වර්තමානය ගත්තොත් එහෙම කශ්මීර් ප්‍රදේශයේ අමුවේ හිටපු ස්වාමීන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඝාතනය කරා කියලා කියනවා, දූෂණය කරා කියලා කියනවා 105,000කට වැඩි. එතකොට මොන ආකාරයට මේ ලෝකේ පාලනය කරන්න මේ පාකිස්තානයේ කොහොමද අද මේ මුස්ලිම් කරණයට උපත් උනේ? අද ලෝක වෙළඳපොළ මධ්‍යස්ථානයටත් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර්කට 2001 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඇටැක් කරනකොට ඒක ලෝකෙ ගැන කතා කරා ඊට පස්සේ. නමුත් මේ මුස්ලිම් කරණය සහ මුස්ලිම් අන්තවාදයේ ලෝකෙින් තුරන් කරන්න කිසිදු රාජ්‍යයකට මෙතෙක් බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය. ඒ වගේම ඉන්දියාවේ අයෝධ්‍යා සහ මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් මම මේ කතා කරන්නේ. ඉන්දියාවේ අයෝධ්‍යා සහ එතකොට නාලන්දා විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් ගිනිබත් කළ විනාශ කරා දස දහස් කරණ ලක්ෂ කරණ ස්වාමීන් වහන්සේලා ගිනිබත් කළා, ස්වාමීන් වහන්සේලා විනාශ කළා, මරලා දැම්මයි කියලා කියනවා. එතකොට දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර දෙයක් කරනකම් ඉන්දියාවේ හින්දු සමාජය
ඉන්දියාවේ බෞද්ධ සමාජයේ මේ මිනිස්සු බලන් හිටියත් ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. ඇයි බලන් හිටියේ? අපි හැමෝටම මෛත්‍රී කරන හැමෝටම හැමෝටම අපි සුවපත් වේවා නිදුක් වේවා කියලා කියනවා. එතකොට මෙතනින් එහාට අපේ රටවල තියෙන තත්ත්වය මොකද? ඊළඟට අපි යනවා ජාවා සුමාත්‍රා දූපත්වලට. ලෝකේ අපේ ලේනෑ අපිට අහිමි කරා මේ මුස්ලිම් කරණය විසින්. එතකොට ඉන්දුනීෂියාව කියන රට ලෝකේ ප්‍රබලතම රටක්, බෞද්ධ රටක්, ඒ රට විනාශ කරා. එතකොට බංග්ලාදේශය කියන්නේ ලෝක ප්‍රබලතම තිබිච්ච බෞද්ධ රටක්, ඒක විනාශ කරා. කාශ්මීරය කියන්නේ ලෝකේ ප්‍රබල වශයෙන් බෞද්ධ ප්‍රදේශයක්, ඒක විනාශ කරා. එතකොට එහෙම ගිහිල්ලා ලංකාවටත් ඇවිල්ලා ඌරගල පුදුමේ විනාශ කරන්න හැදුවා, ඒක කරන්න හම්බුනේ නැහැ. එතකොට දීගවාපිය වෙනස් කරන්න හැදුවා, ඒක කරන්න හම්බුනේ නැහැ. ඊළඟට මේ ප්‍රශ්නය එන්නේ ඔබේ පන්සලට. ඊළඟට ඔබේ ගමේ, මම කියන්නේ ඊළඟට ඔබේ ගමේ, ඔබේ අම්මා තාත්තට, ඔබේ අම්මට, ඔබේ නංගිට, ඔබේ අක්කට, ඔබේ වයිෆ්ට කියයි කළු රෙදි අදගෙන, කළු පෙරවගෙන, මූණ රෙදි පොරවගෙන, බුර්කයක දාගෙන යන්න කියලා මම. හරි. ඉතින් මෙතනයි මුස්ලිම් කරණය පිළිබඳ ලොකු ගැටලුවක් අපිට තියෙනවා, ලොකු ප්‍රශ්නයක් අපිට තියෙනවා. අපි ලොකු අර්බුදයක ඉන්නේ මේකට ඇරගෙන නැගී සිටිය යුතුයි මිනිස්සු. නමුත් අපි වර්තමානයේ ගත්තත් අපි කියනවත ගුණා මේකත් කියනවනේ, සෞදි අරාබිය කියන රට මොඩර්නයිස් වෙගෙන යනවා. ඉතින් ඒක මුස්ලිම් වරුන්ට ලොකු පහරක් වර්තමානයේ. ඉතින් ඔබ දන්නවා මේක මම මේ ආගමට ආගමකට අපි කවුරුත් ආගමකට ගරු කරමු. නමුත් යම් කිසි ආකාරයකට කිසියම් ආගමික දර්ශනයක් හෝ කිසියම් තැනකින් කිසියම් දෙයක අන්නාගමකට ගරු කරන ඇරෙන්න අන්නාගමක් විනාශ කිරීමට උන් කටයුතු කරනවා නම් ඒක තරයේ අපි හෙලා දෙකේ ඒකට විරුද්ධ නැ කිසි කෙනෙකුට. අන්න ඒකයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය, මෙතන තියෙන ප්‍රධාන ගැටලුව. දැන් වර්තමානයේ ඔබ ගත්තත් ශ්‍රී ලංකාව තුළ, ශ්‍රී ලංකාව කියන බෞද්ධ රටක්, සිංහල බෞද්ධ රටක්, හරිද? එතකොට සිංහල බෞද්ධ රටක් කියන එක දැන් මේක හඳුරනමකොත් මම කියනවා සිංහල බෞද්ධ රටක් කියන්නේ කවුද? ලංකාව සිංහල බෞද්ධ රටක් කියන්නේ කවුද? එතකොට මේ හඳුරෝ මයිත් කතා කරනකොටත් කිව්ව එකපාරක් මේ මම බුද්ධාගම ඉගෙන ගන්න මගේ රස්සාවක් හදාගෙන මගේ තියෙන නැතිබැරිකමට මම මේ වෙලා මම ආගමට බුද්ධාගමට ඇවිල්ලා මේ මම රස්සාවක් හොයාගන්න තමයි මේ සූරු දාගත්තේ කියලා. එතකොට උන්වහන්සේ ගණින්නහසේ කියලා ගණින්නහසේ. ඉතින් අද බෞද්ධ දර්ශනය ගත්තත් අපේ බෞද්ධ ධර්මය ගත්තත් විකෘති වෙලා තියෙනවා. එතකොට ඒක ඔක්කොටම ඉස්සෙල්ලා එතන හොදන්න ඕනේ අපි. සිංහල බෞද්ධයන් වශයෙන් ඒක එතන හොදන්න. සමහර මීපලානේ හාමුදුරුවෝ කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුණු. එතකොට එතනින් ගියාම එතකොට අනිත් රටවලට බුද්ධාගම ව්‍යාප්තුනේ මොකක්ද නැ නේද? එතකොට බුදුවරු ඒ සමකාලීනව ඒ රටවල පහළ වෙන්නේ නැති. චීනේ බුද්ධ මේ බුදු කෙනෙක්, ජපානේ බුදු කෙනෙක්, කොරියාවේ බුදු කෙනෙක්, මියන්මාරේ බුදු කෙනෙක්, තායිලන්තේ බුදු කෙනෙක් සමකාලීනව ඔක්කොම නිකන් හතු පිපෙන්න වගේ පහළ වෙන්නේ නැති. දැන් වර්තමානෙත් ඉන්නේ එක එක බුදුවරු පහළලා ඉන්නේ ලංකාවෙත්. ඒ වගේ පහළ වෙන්නේ නැති. දැන් මාර සිංකොන් එකක් මේක. බලාගෙන ගියාම මේ හිතා ගන්න අමාරු මේක. ඒ නිසා ඉතින් අද අපේ බුදුදහමේ ආශිර්වාදය කියන එකත් අපේ රට අඩුයි කියන්නේ නෑ ඇත්තටම. බෞද්ධ අපේ රට ඉන්නවද කියලා පුදුමයි. ඒ වගේම මේ 2000න් පස්සේ ඉපදුන පරම්පරාව ගැන කතා කරනකොට මේ ඇත්ත වශයෙන්ම මොවුන් බෞද්ධද, මොවුන්ට මේ හිරියෝතප්ප කියන එක තියෙනවද, ආගමට රැඳියාවක් තියෙනවද, ආගමක් කියලා එකක් උන් දන්නවද කොටින්ම කියනවනේ, ආගමක් කියලා එකක් තිබිය යුතුද උන්ට, ජාතියක් කියලා එකක් තිබිය යුතුද, ඐඩෙන්ටිටි එකක් කියලා තිබිය යුතුද, සංස්කෘතියක් කියලා එකක් තිබිය යුතුද කියන එක ගැනත් වර්තමානයේදී හරපද්ධතියක් දැනුම් පද්ධතියක් තිබිය යුතුද, තිබීමේ හැකියාවක් තියෙනවද කියන එක ගැනත් අපිට බලවත්සේ කනගාටුවට පත් වෙනවා මෙතනදී. මොකද දැන් මේ අලුත් වචන බෝ වෙලා එකෙක් මගෙන් අහන එකපාරක් ටිපර් වෙන්න එපා කියලා. ඔය යකෝ ටිපර් නෙමෙයි කන්ටේනර් බුල්ඩෝසර් වෙන්න අයෝනි කිව්වා. ඉතින් ඒ වගේ මේ මහා
උන් අසික්කිත පරම්පරාවක් දැන් ඇවිල්ලා තින්න අසික්කිත මේ මොකට කියන්න වචන නැහැ ඇත්ත වශයෙන්ම කියනවා ඉතින් මේවට තමයි ආණ්ඩුව සහ වර්තමානයේ දැඩි නීති ක්‍රියාත්මක කරනවා ඇත්ත වශයෙන්ම මෙතන තව දෙයක් එකතු කරනවා අපේ රට වර්තමානයේ බිහිලා තින් තත්ත්වයක් ගත්තොත් එම බෞද්ධ දර්ශනයට බෞද්ධ ආගමට බෞද්ධ සංස්කෘතියට අපි සිංහල හරපද්ධතියේ බලවත් පහරක් එල්ලලා තියෙනවා මේ මුස්ලිම් කර්ණේ වීම නිසා එකට රාජානුග්‍රහයත් ලැබෙනවා කියලා අපිට එක පැත්තක හිතන්න පුළුවන් මොකද ආගම දේශපාලනීකරණේ වෙලා කියලා මට වෙලාවට හිතනවා නෙමෙයි ඒක තමයි ඇත්ත මොකද ඥානසාර හිමියෝ මේ අපේ බෞද්ධ උරුමය අපේ බෞද්ධ උරුමය විනාශ කරපු මේ අසත්සාලිසා මුස්ලිම් ජන සමාජය සහ මුස්ලිම් මෞලවීලා සහ ඔවුන්ගේ තියෙන අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව කතා කරලා ඌරගල ප්‍රශ්නයේ උන්වහන්සේ හඬක් නැගුව නිසා අද උන්වහන්සේ හිරපත් කරන්න වෙලා තියෙනවා උන්වහන්සේ දේශපාලනය සහ උන්වහන්සේගේ හැසිරීම රටාව සහ උන්වහන්සේගේ ආවේගශීලීකම කියන එක ගැන මට මෙතනදී කිසිම ගැටලුවක් නැහැ මයිකෙන් කිසිම ගැටලුවක් නැහැ බෞද්ධයෙක් වශයෙන් මේ අපේ රටට මොකද්ද වෙන්නේ අපේ මේ අපේ රටේ නීතිය සහ අපේ රටේ නීතිය ගැන මම තාම නිමිතිය මම බිලීව් කරනවා නමුත් අපේ රටේ එක්කනාට ඕනේ විදිහට මේ අපේ රටේ එක්කනා හිරපාරට දාන්න පුළුවන්ද කියන ගැන මෙතන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා මොකද අපේ බුද්ධ ආගමට බෞද්ධ දර්ශනයට විරුද්ධව hina වෙලා නිකන් කොමඩි දේශනා කරපු නටාෂට මේ නටාෂට මොකද කරේ නටාෂව අත්අඩංගුවට අරගෙන ඊළඟට සීඇඩීගේ තියෙන සතියකින් දෙකකින් මේක මේ එයාව රිලීස් කරා අද අප දුන්නා එතකොට හාමුදුරුවෝ කියන නමකට අපේ රටේ අපේ බෞද්ධ උරුමය වෙනුවෙන් අපේ බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් අපේ බෞද්ධ ශිෂ්ටාචාරය වෙනුවෙන් අපේ බෞද්ධකම වෙනුවෙන් අපේ බෞද්ධ දර්ශනය අපේ බෞද්ධාගම අපේ සිංහලකම අපේ රට වෙනුවෙන් අපේ දැය වෙනුවෙන් අපේ සමය වෙනුවෙන් අපේ සංස්කෘතිය වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් අපිට ජාතියක් තිබිය යුතු ඕනම කෙනෙකුට මුස්ලිම් කෙනෙක් මුස්ලිම් ජාතිය මුස්ලිම් ආගම ඔවුන්ගේ සංස්කෘතියක් ඕන්ට තියෙනවා කතෝලික කෙනෙක් කතෝලික ජාතිය කතෝලික ආගම ක්‍රිස්තියානි මිනිසුන්ටත් එහෙමයි හින්දු මිනිසුන්ටත් එහෙමයි දැන් බෞද්ධ වන අපට මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ ඇයි අපිට එහෙම කරන්න බැරි අපේ එතකොට අපේ ජාතිය වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ස්වාමීන් වහන්සේ නමකට එදා ඉඳලා කතා කරන්න බැරිද එතකොට ඒක ජාතිවාදයක්ද අප තමන්ගේ ජාතිය වෙනුවෙන් තමන්ගේ ජාතිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම සහ තමන්ගේ ජාතිය රැකගැනීමට කටයුතු කිරීම ස්වාමීන් වහන්සේලාගේ සංඝ පීතෘවරයන් වහන්සේලාගේ අතිගරු මහා අතිගරු සංඝරත්නයේ තියෙන ඔවුන්ගේ තියෙන මේ කැපවීම නෙමෙයිද අද අපේ රටට මේ තරම් නිර්මල බුදුදහම අවුරුදු 2500 2600 2700 පුරාවට අපේ රටේ නැගලා තියෙන්නේ ඒ නිසා නෙවෙයිද එතකොට අපේ රටේ මේ තියෙන ප්‍රශ්නෙට මේ කොහොමද මේ අපේ සිස්ටම් එක අපේ රටේ තියෙන පොලිටිකල් සිස්ටම් එක ක්‍රියාත්මක වුණේ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ව හිරගත කරපු එක මේක වැරදි මොකද මේක ගැන ඇත්තටම මාගේ මම ක්‍රිටිසයිස් කරනවා ඕපන්ලි ඉතින් මට කරන්න දෙයක් නැහැ මොකද මේක ගැන නොකිය බැහැ මේ වෙලාවේ අපි ඉවසීමද බෞද්ධයාගේ ඉවසීමද මේ පරීක්ෂා කරන්න යන්නේ බෞද්ධයාගේ බෞද්ධයන් වන අපට මෙහෙම ගියොත් එimhe හෙට අනිත් අපේ පන්සලෙත් පල්ලියක් දාගෙන මුන් කියයි මුස්ලිම් ආගමට හැරියන් උබලා කියන මොකද මෝන් තාම භයානක කොටාසයක් මේ ගැන මා අවුරුදු 12ක් තිස්සේ මම මුස්ලිම් ආගම ස්ටඩි කරලා තියෙන නිසායි මම මේ ඔබතුමාලට කියන්නේ සහෝදර සහෝදරි ඔබලාට කියන්නේ ඔබලා මේවට රැවටෙන්න එපා මොකද මේක ජාතිවාදී වශයෙන් ජාතිවාදීයක් වශයෙන් අපව හම්බඩු ගැහුවට ප්‍රශ්නයක් නැහැ ඒක නෙමෙයි මෙතන විය යුත්තේ අපේ රට අපේ ජාතිය අපේ රට ගත යුතුයි අපිට යන්න වෙන තැනක් නැහැ අන්න එතනදී ප්‍රධාන ප්‍රශ්නේ ඔබ හොඳට මතක තියාගන්න ඔබ ඉතාලියයි එංගලන්තයයි සල්ලි තියෙනේ ඇමරිකාවේයි ඔස්ට්‍රේලියාවේයි රට ඔක්කොම දාලේයි නමුත් අපේ දරුවන්ට අපේ දුප්පත් දරුවන්ට අපේ රටේ ඉන්න දුප්පත් කොටසක් මිලියන 10ක් හරි මිලියන 15ක් හරි අපේ රටේ දුප්පත් දරුදරියන් කොටසක් ඉන්නවා ඒ දරුවන් කොටසට අනාගතයේදී අපේ රටේ ජීවත් විය හැකි හරපද්ධතියක් සිස්ටම් එකක් අපි හදලා තියෙන්න ඕනේ නැත්නම් අපිට අපි බෞද්ධය විදිහට අපිට මේ නැගී සිටින්න බෑ අපි බෞද්ධ විදිහට අපි මැරිලා ගියොත් අපේ වලවලටත් වෙන ගහයි කියලා උන් අපිට ශාප කරાવી අපේ අනාගත පරපුර අන්න ඒකයි මෙතන තියෙන ප්‍රධානතම ගැටලුව ඉතින් ස්වාමීන් වහන්සේ තා නමකට මා කියන්නේ මේ නීතිමය කටයුත්තක් ඒ කියන්නේ මගේ
මගේ එහෙම කිව්වොත්ේම මගේ අවුලක් නැහැ මට අවුලක් නැහැ කියන. නමුත් මම මෙහෙම දෙයක් කියනවා. මේ පොලිටිකල් සිස්ටම් එක පොලිටිකල් පාටිස් මේ මේගොල්ලෝ ඇවිල්ලා බලේ එක එක පොලිටිකල් පාටිකක් තියෙනකොට බුද්ධාගමට එක විදිහකට සලකනවා. සමිනාසල එක විදිහකට සලකනවා. තව පොලිටිකල් UNP වගේ පොලිටිකල් පාටිකක් බලයට පත් වුණාම ඒක විදිහට සලකනවා. JVP වගේ කවගේ බලයට පත් වුණොත් එන්නේ තව කොහොමද විදිහට සලකයි. එතකොට නිර්ආගමික කියලා කොටසක් විහිපිලා ඉන්න උන් සමලිංගික කොටසක් ඇත්තටම කියනවා. උන්ට උඩත් නැහැ යටත් නැහැ වමත් නැහැ දකුණත් නැහැ උතුරත් නැහැ නැගිනිහිරත් නැහැ බටහිරත් නැහැ කොහෙවත් නැහැ අට දිශාවම නැහැ. උම් මොනාද කියලා ඔය නිරාගමික කියන සෙට් එකේ උන් ඉන්නේ ගොඩක් වෙයි නපුරුස කියන ඉන්නේ කටිම කියනවා පොන්නේ. ඉතින් ඒ උන්ට ඉතින් උන් එක ආගමක් ගැන කතා කරන එක ගැන ඇත්තටම එතනින් එහාට කියන්න දෙයක් නැහැ නේ. උන් එක ආගමක් ගැන කතා කරන එක අන්න එතනයි ප්‍රශ්නේ. මේ ගැන අපි බලවත් කතිකාවතක් කර යුතුයි. ඒ වගේම ඇත්තටම මම පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ යම්කිසි ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් එක්කත් මම මේ ගැන සාකච්ඡා කරා. මම නිකන් කතා කරා. ඒ වගේම මේ ගැන මම යම් පුද්ගලයන් එක්කත් එක මම මේකේ අවධානය යොමු කරා. මේක ඇත්තටම ජාතිවාදී කියන එක බලවත් වරදක් රිපෝට් වෙන වරදක් විදිහට අද අපිට හංවඩු ගහලා තිනවා. අන්න ඒ ගැන අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඒ ගැන අපි ක්‍රියාත්මක වෙ යුතුයි කියලා මම මේ අවස්ථාවේ මතක් කරනවා. එහෙමනම් මම ගිහින් එන්නම්. ජය වේවා බුදු සරණයි කියන හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. මේ කරුණ හිතර ගන්න ඔබේ රට රැක ගන්න විශේෂයෙන් ඔබේ පවුල අපේ කාන්තාව ආරක්ෂා කරගන්න කුල කාන්තාව ආරක්ෂා කරන ගැනීම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉදිරියේදී. මේ ආගමික අන්තවාදී කල්ලි වලින් අපේ රට මුදවාගමු අපි. ඊළඟ මගේ වීඩියෝ එකේ මම කතා කරන්නේ මේ ලිච්ඡවි රජදරුවන් සහ සත්ත පරිහානි ධර්ම සහ රට පාලනය කරන විදිහ. ඒක අපේ බුද්ධ ආගම සහ අන්‍ය ආගමික මේක රැක ගැනීමට කටයුතු කරන්න කිසිේද කියන එක ගැන සාකච්ඡා කරමු අපි. එහෙනම් උත්සන්නයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන හොඳ වීඩියෝ එකක් හම්බුනේ. එහෙනම් අයබෝන් ගිහින් ඉන්න.